ජීවිතයේ තුල ජීවත් වෙද්දී අපිට වෙනස් විදිහේ අවස්ථා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර අවස්ථා අපිව දුකටපත් කරන අතර සමහර අවස්ථාවන් අපිට සතුටක් වෙනවා. විවාහය වගේම විවාහයෙන් පසුව පවුලට දරුවෙක් එකතු වීම කියන්නේ අන්න ඒ විදිහේ ඉතාමත් සතුටුදායක අවස්ථාවක්. දරුවෙක් ඉපදුනහම ඉස්සර කාලේ ඉඳන්ම අද වෙනකන්ම අනුගමනය කළ සිරිතක් තමයි පංචායුධයක් පැලඳවීම කියන්නේ. කොහොමද මෙහෙම සිරිතක් ඇති උනේ? පංචායුධය කියන්නේ මොකක්ද? පංචායුධය හරි විදිහට පළඳවන්නේ කොහොමද? මේ වගේ කාරණා ටිකක් ගැන අද සිංහල පොඩ්කාස්ට් තුලින් අපි කතා කරන්න සූදානම්. පංචායුධය කියන්නේ සිංහල ජන සමාජයේ දෙමව්පියන් විසින් සිය කුඩා දරුවන්ගේ කරෙහි, එහෙමත් නැතිනම් ඉනෙහි පළඳවන්නට යෙදුන රත්තරන් හෝ රිදී ලෝහයෙන් තනන ලද ආභරණයක්. පංචායුධ කියන නමේ තේරුම වන්නේ ආයුධ පහක් යන්නයි. අපි මේ කතා කරන ආභරණයේ ආයුධ පහක සංකේත දැකගත හැකිවන නිසා තමයි මේ ආභරණය හැඳින්වීමට පංචායුධය කියන නම යොදාගෙන තියෙන්නේ. පංචායුධයේ අන්තර්ගත වෙන ආයුධ වර්ග පහ වෙන්නේ ත්‍රිශූලය, කඩුව, දුන්න, සංකය සහ පාරාවලල්ලයි. මානව ඉතිහාසයේ ආයුධ ගැන සාක්ෂි හම්බ වෙන්නේ දඩයන් යුගයේ සිටයි. කාලයත් සමග යපසුණු කරලා ආයුධ තනාගන්න මිනිස්සු හුරු වී තිබෙනවා. හැබැයි මේ පංචායුධයේ සඳහන් වෙන්නේ දඩයම් හෝ ගොවිතැන සඳහා භාවිතා කළ ආයුධ නෙවෙයි. අපේ අතීත රජවරු වගේම දෙවිවරු යුද්ධ කිරීම සඳහා භාවිත කළ ආයුධ පහක් තමයි මේ විදිහට පංචායුධයේ සටහන් වෙලා තියෙන්නේ. එතකොට මේ පංචායුධය දරුවන්ගේ ආරක්ෂාවට පැළඳවීම ආරම්භ වෙන්නේ කොතනින්ද? මේ සිරිතටත් දිගු ඉතිහාසයක් තියෙනවා. දැනගන්න ලැබුණ විදිහට නම් මේ සිරිත ආරම්භ වෙන්නේ ජාතක කතාවක් ඇසුරෙනුයි. අපේ පැරණන් ජාතක කතාවන්හි එන හොඳ නරක ඇසුරෙන් ජීවිතය හැඩගස්ව ගන්න පුරුදු වෙලා හිටියේ හින්දා මේ සිරිතත් එයින් ආරම්භ වෙන්න ඇතියයි සිතන්න පුළුවන්. අතීතයේදී පංචායුධ කුමාරයා නමින් හැඳින්වුණු අප බෝසතාණන් වහන්සේ සිප්සතර හදාරා අවසානයේදී තමන් උපන් රාජ්‍ය වෙත නැවතත් යමින් සිටියා. ගමන් මඟ වෙහෙස නිසා වනාන්තරයක ගසක් යට නැවතුණු ඔහුව එම ගසට අධිග්‍රහිතව සිටි යක්ෂයෙකු විසින් අල්ලගත්තා. තමන්ගේ ශරීරයේ පංච ආයුධ ඇති බවත් තමන්ව ගිල දැමුවොත් එම ආයුධ ඇනි ඔබද අනිවාර්යයෙන්ම මිය යා හැකි බවත් මේ කුමාරයා යක්ෂයාට පවසා සිටියා. ඉතින් පංචායුධ කුමාරයා මරා මස් කෑමෙන් තමනුත් මරණයට පත්වේ යැයි සිතූ යක්ෂයා කුමාරයා අතර පලා ගියා. කුමාරයා තමන්ගේ රාජ්‍යයට ආරක්ෂිතව පැමිණුණා. මේ කතාවේ කියවෙන විදිහට පංචායුධය නිසා කුමාරයා ආරක්ෂා වුණාසේම තමන්ගේ දරුවන්ටත් පංචායුධය නිසා ආරක්ෂාව සැලසේ යැයි සිතා අපේ පැරණන් තම අලුත උපන් බිළඳුන්ට පංචායුධ පළඳවන්නට යෙදුණා. ඔවුන් පළඳවන්නට යෙදුන පංචායුධයේ නියමිත ප්‍රමිතියක් තිබුණා. අපේ පැරණෝ මේ පංචායුධය හදවන තැන ඉඳලා බොහෝ සීරුවට තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. පිරිමි දරුවෙක්ට නම් මදටිය ඇටයක තරම් බරට රත්තරන් ගත යුතු බවත්, ගැහැණු දරුවෙකු නම් ඉන් අඩක් බරට රත්තරන් යොදාගෙන මේ පංචායුධය සෑදිය යුතු බවත් පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. මේ විදිහට සාදා ගන්නා ලද පංචායුධය දරුවෙකුට පළඳවන්නේ සුබ දවසක සුබ වේලාවක පෙරෙත් කිරීමෙන් අනතුරුවයි. දරුවෙකු ඉපදී දින 5ත් 10ත් අතර කාලයේදී හෝ ඉඳුල් කට ගාන දිනයේදී පංචායුධය පළඳවීම සිද්ධ කරන්නට අපේ පැරණන් හුරු වී සිට තිබෙනවා. ඉතින් මේ වගේ තවත් රසවත් තොරතුරු දැනගන්න සිංහල පොඩ්කාස්ට් YouTube channel එක subscribe කරන්න. අපි වීඩියෝ දාපු ගමන් බලන්න ඒ ළඟම තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.